හිතතුනි අපේ යලිත් මුණ ගැහෙනවා අපේ channel 4 විශේෂ මැතිවරණ ප්‍රතිපල විකාශයත් එක්ක අපි දැන් ඔබ බලාපොරොත්තු ඉන්නේ ප්‍රථම ඡන්ද ප්‍රතිපලයේ කොයි මොහොතේ ලැබෙයිද කියන කාරණාව විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමති අද දවසේදී හවස් භාගයේදී ප්‍රෙෆරල් සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවක් පැවතුවා එහිදී ප්‍රෙෆරල් සංවිධානයේ විශේෂ කාරණාවක් ප්‍රකාශ කළා විශේෂයෙන්ම රට තුල පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක වුවද ඡන්ද විමසීම පැවැත්වීම වෙනුවෙන් පොලිසිය ඉතා හොඳ සහයක් ලබා දුන් බව පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හිට්ටිආරච්චි මහත්තයා ප්‍රකාශ කළා. සමස්ත මැතිවරණ ක්‍රියාවලියතුම ශ්‍රී ලංකා පොලිසිය කොයි ආකාරයෙන්ද කතා කළේ සහ ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අද සවස මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල්තා දුව මහතා විශේෂ ප්‍රකාශ සිදු කළා. අපි සූදානම් මේ මොහොතේ ඒ ප්‍රකාශය ඉදිරිපත් කරා. සුබ සන්ධ්‍යාවක් සියලුම මාධ්‍යවේදී මාත්මීන්ට. අද විශේෂයෙන්ම මාධ්‍ය හමුව කැඳෙව්වේ ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ නමවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වූ ජනාධිපතිරණ ඡන්ද විමසීම අද දින උදෑසන 7ට ආරම්භ වෙලා සවස 4ටය අවසන් වුණා. මේ කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරේ ශ්‍රී ලංකා පොලිසිය. පොලිස් නිලධාරීන් 63,000ක පමණ සංඛ්‍යාවක් මෙම ආරක්ෂක කටයුතු සඳහා ඍජුවම යොදලා තිබුණා. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 13,000කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 2500කට 3,000කට ආසන්න සංඛ්‍යාවක් විවිධාකාරයේ ආරක්ෂාවන් අපිට ලබා දුන්නා. විශේෂයෙන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 51ක් තියෙනවා. මේ 51 විශේෂිතම ආරක්ෂාව සැපයීම කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන්. මේ ආකාරයට අද දවස පුරාම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව, ඒ වගේම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව, ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරනු ලැබූ ඒ අද රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව, ඒ වගේම අද දින සවස ආරම්භ වන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව ඇතුළු මේ සියලුම කාරණා පිළිබඳව පොලිසිය නිරන්තරයෙන් කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම 1,71,40,354ක් වූ ලියාපදිංචි ඡන්ද හිමියන් මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා තිබූ බව තමයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන 13,421ක මෙම ඡන්දය පැවැත්වුණා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි, මොකද ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමේදී අද දිනේ මේ ඡන්දය ඉතාම සාමකාමීව පැවතුණා කියන ප්‍රකාශය දැනට කරන්න පුළුවන්. මොකද දැන් ඡන්දය අවසන් වෙලා පැයක් වගේ කාලයක් වෙනවා. මේ පැය ඇතුළත ශ්‍රී ලංකාව පුරාම තිබෙන තොරතුරු මේ වන විට මා විසින් ලබාගෙන තියෙනවා. තවත් ප්‍රදේශ කීපයක පමණයි තොරතුරු ලැබීමට තියෙන්නේ. අනිත් සියලුම ප්‍රදේශවල තොරතුරු මේ වනකට මට ලැබිලා තියෙනවා. නමුත් ඒ සෑම ප්‍රදේශයකින්ම සඳහන් වෙන්නේ ඉතාම සාමකාමීව ඡන්දය පැවතුණු බව. නමුත් ඒ අතරතුර යම් යම් ඉතා කුඩා සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඒවා පුද්ගලිකව යම් යම් අපි මුල සිටම දෙන අවවාද උපදෙස් ඒ වගේම ඒවා පිළිනොපැදීම නිසා ඇති වූ තත්ත්වයන් කියලා සඳහන් කරන්න පුළුවන්. අපි ඒ අනුව විවිධ ප්‍රචාරණ කටයුතු, ඒ කියන්නේ මේ නිහඬ කාල සීමාව ගත වෙන්නේ, මේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ ප්‍රචාර කටයුතු තහනම්, විශේෂයෙන්ම ඡන්ද දිනේදී ප්‍රචාරණ කටයුතු තහනම්, ඒ අනුව අපි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කරපු දිවිනේ විවිධ ප්‍රදේශවලින්, විශේෂයෙන්ම පොතුවිල් ප්‍රදේශයේදී අපි 1 අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී 1 පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තවත් පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. විශේෂයෙන්ම චිකුණාමලේ ප්‍රදේශයේදී, ඒ වගේම ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේදී 1 අත්අඩංගුවට ගත්තා. කටුපත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. චන්ද්‍රපත්‍රිකා සමාන ආකෘති බෙදමින් සිටි පුද්ගලයෙක්. ඒ වගේම තවත් පුද්ගලයෙක් වඳුරඹ ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත්තා. මේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කරේ. ඒ වගේම තවත් හොඳයි
පොලිස්පතිතුම් විශේෂයෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහල් කවුරුන් මහත්මයා කියපු ආකාරයට ලංකාවේ සාමකාමීව ජනාධිපතිවරණය තමයි ඒ ආකාරයෙන් අද දවසේ පැවැත්ුනේ. අපි ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාර්ය පුද කරනවා. මොකද ඔවුන් ඊයේ දවසේ සිට සහ මැතිවරණයට කලින් සිදු කරපු සියලුම කරුණු කාරණාවල ප්‍රගතිය තමයි අද මේ ආකාරයෙන් සාමකාමී මැතිවරණයක් අපහට ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙන්නේ. එකම ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වන ඉදිරියටත් මේ සාමකාමී බව ඒ විදිහට තියෙයි කියලා එකම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සියලුම පොලිස් නිලධාරීන්ට ඔහුගේ ස්තුතිය පුද කරා මේ මාධ්‍ය හමුවේදී. ඉතින් අපි දන්නවා චැනල් 4 සමග ඔබ රැඳී සිටින්නේ නවතම තොරතුරු බලාපොරොත්තු විශේෂයෙන්ම නිල ඡන්ද ප්‍රතිඵල බලාපොරොත්තුෙන්. අපි බලාපොරොත්තු වෙනවා නිල ඡන්ද ප්‍රතිඵල ලද සැනින් එසැනින් ඔබට ඒ තොරතුරු වරන් එන්න. අපි මුණ ගැහෙමු ඉතා ඉක්මනින්.